රජය හඳුන්වාදුන් නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ඊයේ පෙරවරු 8 සිට වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ දිවයිනේ සීළු රෝහල් කේන්ද්‍ර කරගනිමින් පැය 24ක් පුරා ක්‍රියාත්මක වූ වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරු 8න් අවසන් වුණා. මෙලෙස අද දිනෙන් වැඩවර්ජනය අවසන් වුවද සිය ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත්නම් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. අපි කියනවා ආණ්ඩුවට ලෑස්ති වෙන්න, සූදානම් වෙන්න, මේ රටේ වෘත්තීය වේදීන් තමන්ගේ සටන් ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් වේගවත් කරමින් දැඩි කරමින් ඔබ හමු වෙන්න සූදානම්. ඒ නිසා ඊට පෙර මේ අසාධාරණ බදු සංශෝධන ටික, මේ ජනපීඩක අයුක්ති සහගත බදු සංශෝධන හකුලගෙන ඒ වෙනුවට සාධාරණ රටට ජනතාවට හිතකර පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් මේ රටේ ජනතාවට හඳුන්වා දෙන්න. මේ අතර අද සිට දින 3ක් දක්වා කළු විරෝධතා දිනයන් ප්‍රකාශයට පත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානය පවසනවා. අවසානම ක්‍රියාමාර්ගයේ වෙන්නේ වැඩවර්ජනයක්. අපි 20 වෙනිදා මේ තීන්දුව රජය ක්‍රියාත්මක නොකොළොත් 20 වෙනිදා වැටුපෙන් නැවත වතාවක් අපි විරුද්ධ වන මේ බදු අය කළොත් ඒ වගේම බැංකු පොලිය සේවකයන්ගෙන් අය කළොත් අපිට සිද්ධ වෙන අවසාන ප්‍රතිඵලය තමයි වැඩවර්ජන වලට යන්න. ඒ සඳහාත් අපි සූදානම්. එවැනි වැඩවර්ජනයකට ගියොත් මේ රටේ මැතිවරණ කටයුතු අදාළ වෙයි. ඒ වගේම විශ්‍රාම වැටුප් ගෙවීම්, අනෙකුත් තැපැල් ප්‍රවාහන කටයුතු, තැපැල් බෙදීම, මේ සියල්ලම තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් අඩපණ වෙයි. එවැනි තත්ත්වයක් ආවොත් දැඩි බලපෑමක් රටට සිද්ධ වෙන්නට පුළුවන්. ඊයේ තෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන සේවකයින් බද්දට එරෙහිව කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. එමෙන්ම ඊයේ පස්වරුවේදී වෛද්‍ය විශ්වවිද්‍යාල ඉංජිනේරු බැංකු ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක වෘත්තිකයින්ද හයිඩ් පාක් පිටියේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.